හල ගන්තට බේර්වල සම්ප්‍රාප්තිය සිදුවන ොද. උතුරමෙන් දකුණාත් නැගෙන හිරමෙන් බටහිරාත් සිව්කොන සිසාරා ජාති බේදෙකින් නාගම් බේදකින් තොරව. සුවහසක් ජනතාව එදා ජෝතික ජනපලවේගේ කෙරෙහි විශ්වාස තබමීින් මාලිමාව වටා රෝධබන්ධිමින් ලබාදුන්නා වූ ඒ අසීමිත ශක්තිය ඒ අසීමිත සහයෝගේ නිසාම ලංකීිය දේශමාාලන සංස්කෘතියේ නුල් බැසගත් වලවඋ දේශපාලනයට හිත තපන්න්නට ඔබට රටට හිතති දේශමාාලනයයක්. ජනතතාවාදී දේශපාලනයක් මේ රට තුළ බිහි කරන්නට හැකියාව ලැබුණා ජාතියත් රටේත් වාසනාවට පහළ වුණු ඒ අපුූර්රමිනිසා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති පදවිප්‍රාතියෙන් පසු කළුගන්තොඩට පියනගන ඒ විජයක් ්‍රාහහි මංගල රැඩිය සමගෙනුයි අපි ඒතුවී සිටින්නේ. ඔබේ නායකයා ්‍රෝතේනායකයා අනුර කුමාරය දිසානායික සහෝදරයාගේ... ඇකාවට පියමණන මොහොද මේ ස්ථානයට ප්‍රෝධකැද සිටින ආදරණය ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයා හද පිරි සහෝදරාත්යෙන් යුතුව පිළිගමින් වැටූවීවාා ප චන්දෙන් පස්සෙ ගැටුම් මැතිවුුණාද? නෑ. ලංකා ඉතිහාසි පශ්ාත් මැතිවරනණ පචන්දක්‍රියා. න්දෙන් පස්සේ ගැටුම් ඇැති නොවනුම චන්ද බවට අපි පත්කරා ඒගොළගේ අවලාද සත්‍ය බවට පත්ව වනාා. ඩොරේ රුපියල් ආරසියට නැංගත නෑ ඩොලරය රුපියල් තුන්සීයටත් වඩා යටින් තියාගන්න අපි සමත් වුණා. ඒගොලගේ අවලාද අසත්‍යය කතා නෙද එලිදරව්වෙන්න පටන්ගත්තා. අනි පැත්තන් ගෑ සිග වුණාද තෙල්හිකවුණාද නෑහහිෙමදයක් සිද්ධ වුණේ නේ ජාතයන්ද සබත්තා නැති වුණනාද. මේ වෙන වෙනකොටත් අප නියෝජිත කණ්ඩායමක් එක්සජනපදී ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුතුරලත් එක සක්තිම සාකච්චා පවත්මින් ිනවා. අ ලැබෙන තොරතුරුත් ඉතා යහපත්තොරොතුරු ලැබිවින් තිබිෙනවා. එකන්න මොකක්ද. අපි ජාතන්ත්‍ර සක්තිමත් සවබත්තාවන් ගොඩ කළ තිබෙනවා. ජැනතවර සහන දෙන්න කටයුතු කර තිබෙනවා. එදා කිව්වා පියාවත් අස්ස සුම කපයි සහන නැතිවී කිව්වා. එසිියල් අසත්ති්‍ය බාාවට පත්තිවෙලා තිබෙන. තිස්පහක් විතර යනකොට. දැම්මකද වෙලතින්න. දැන් අන්න ජනාධිපච්චන්දෙද කවුරවරරි දෙගෙඩියාවෙන් හිටිය නම්. ජනාධිපච්චන්දෙද කාටහරි අවිිනි ශිත්තාවයක් සැක ඇත්තිබුණනං දැන් සැක ඒවරයි දෙගිඩියාවීර් වලේ ඒ නම්මොකද වෙන්නේ. ඒනම් මේ නොයැම්බර් මාසේ දාහතර විනිද එදා ජනාධිපච්චන්දදී චන්දෙ නොදුන් විශසාාල පිරිසක් මාලිමාවට චන්දය දෙන බව පැහැදිලි එම නැද්ද ගම්මල එහෙම නැද්ද තමුන් ාන්සලගේ පොහම ජනාධිපච්චන්දෙදී වෙනයට චන්ද දීපු අය දැමකද කියන්නේ. මේසරී නම් මාලිමාවට කියනද. අපිත් වෙනස්සලා ඉන්න සහෝදරය කියන්නත්ද. අපි දන්න වැඩිපුරම වැඩිපුරම මේ දිශ්‍රික්්‍යවල රැස්සීම් සූදානන් කරන්නේ අනිත් පැත්තට චන්දදීපු අය ල ද ම සීම ක් සි රන්න ඉන්. ඒකද මොකදද වෙනස්වලාාතිබිනවා. දැන් අපි මොකක්ද කරන්නඕන. අන්න වෙනස්වන ජනතාව පිළි අරගන නොයම්බර් මාසේ දහතර වින්ද සක්තිමත් පාර්ලිමේ න්තුුවක් ජාතික ජනබලවේගේ වෙත ලබා දෙන්න කටයතු කරන්න ඕන. වෙනස්නය පිළිගන්නෝන. ඒමනත්තම් මේ ගමන ඉස්සරහට ඇන්ද බේ. එෙද වෙනයට වැඩරපපු යින්න. ඒ විද හිතු මත වැඩකරප න්න ති. ගුල්ල රු කාරණා තේරුම් රගන වෙනස් වෙලා තිබෙනවඕනං අපි සූදානං වෙන්ඩෝන වෙනස් උනු අය පිළි අරගෙන ජාතික ජනබලවේගේ විශසාාල ජයග්‍රාණයකට ඔවුන් එකතු කරගන්න එමුවේද එම නැත අපි හිටපුොටිකනම් මදී. මොකද මේ පාර්ලිමේන්තිය හොඳද සක්තිමත් බලයක් ඕන ඇයි අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න. එකක් තමයි පලමු කොටම මෙරට ගොඩනැගීම සඳහා අපරට මේ දේශපාලනය වස් කරන්න ඕුන. අපේ රටේ මේ දේශපාලනය සැලකීතු ප්‍රමාණයකින් ව්‍යාපාරයක් බිස්සන්ස එකක්. දේශපාලනේ බිස්සන්සක් වෙන තාක්කල් ගරට ගැනතිඉන්දු ගන්නි නෑ. දේශපාලනේ බිශසන්ස්ස එකක් වෙන තාක්කල් ජනතාවට වැඩක් වෙඩිනේ දැන් හොඳට බලන්න. දේශපාලනය බිශසන්සකක් කෝමද බිස්සස්ස කරන්නේ සෞඛ්‍ය ඇමති ඉන්නවා. සෞඛ්‍ය අමතිට බිස්්සස්සෙක් කරන්න වෙන්න කොහොමද. සෞඛ්‍ය උපකරණ ගෙනකොට බෙහෙත් ගහෙනකොට හොරකං කරන්නඕන. හොරකං කරන්න නම් බාල බෙහෙත්ගේෙන්න්ඩ වුන බාල සෞඛ්‍ය උපකරණගේ හින්ඩ වුන. ද එයාට බිස්සස් එකක් වෙනකොට සෞඛ්‍ය පද්ධතිය කඩා වෙට නවා. එනි සමකක්ද වෙන්නේ. දේශපාලනේ බිස්සස් එකක් බවට පත්වනාම සෞඛ්‍ය පද්ධතිය කඩා වෙට නවා. ආයෝජකේනෝ රජැන බලක්ති ාපෘති සඳහා සූරයයා ලෝකෙන් විදුලේ නිස්පානය කරන්න සුලගෙන් විජුලියෙන් නිස්පානක කරන අඩු පිරිවැරක් සහිත අඩිුවෙන් විදුලිය දෙන්න ඒගල ලෑස් වෙලායිනවා. ආපුහම ඇමති කියනවා ව්‍යාපෘතියට අවසර දෙන්නම් මට ගානක්දින්න. බිශ්සස්ස එකක එහෙමනිින් නැතුව විදදුලි බල ඇමතිට බිස්සස් කරන විදිියක්න. එය ව්‍යාපෘතියට අවසර දෙන්න ගානක් ගන්නවා. ගානක් ගන්න කොට. විදුලිබිට එක එකතු වෙනවා. එන විදුලිපිල අඩුවවෙන්න ොද වෙෙන්න්නවුන. අන්නේ ව්‍යාපෘති සාධාරණය සිටිවෙන්න ඕන එහනම් දේශපාලලෙ ව්‍යාපාරකින් ගැලවෙන්නඕුන. ත ඔගොල ගන්නවා. දේශපාල කොච්චර ව්‍යාපාර ද කියන්න. මේ පලාතයේ හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු කොහොමද නැව්ගන්නේ. කෝමද හෝටල්ලාදැ කෝහමද ගෙවල්ල ගන්නේ මේ මන්ත්‍රීපටියෙන්ෙවී ේශාලි බිසක කරගත්තාම කොනොද කාර්සේල්දාන් දේශපාලනේ බිස්සස්සක කරගත්තාම එනි සමක දවෙලා තිීන්න මේ රට ගොඩන ගන්න නම් පළමු කොටම මේ ව්‍යාපාරයක් බාට පත්තල තින දේශපාලනය මාජන සේවයක් බාට පරිවර්තය කරන්න ඕන මහජල සේවයක් බවට අන්න එතර තමයි අපි පාර්ලිමන්තුව දේශපාලන විහිේ වැදගත් තන අන්නේ වැදගත්තන මොකද කරන්න නොකමතිම් නැපී ව්‍යාපාරයක් බාට පත්කරගෙන තියෙන දේශපාලකයන් වෙනුවට මහජන සේවයක් බාට පත්වී තිබෙන දේශපාලකයන්ගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන එනම් කාගින්දග මාලිමාවෙන් එනිසා නොවැම්බර් මාස දාහතරවිින්ඩ මාලිමාවෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන తమ రి తా. ఎතුමා మీగ మూట ిහිල්ల න పుරදු කෙනෙක් వంඩలు. మీගీ అරිද දන්නවන. රදු నావండలు. డ දුයි మනද දු දැම් බලండකදవ వ වාහන డియాపදිంచి නොකරලද හන. ඒ ి పి ప్రస్ నివ. මේ පාලකයක් නීතිය ගන සැලකිලෙට භාජනය කරන්නේ කහමද කියෙන ප්‍රශ්නැන තිකිරෙනවා. දැම් මෙතන න්න කවුරුුවරි පුරවැසියෙක් වාහනයක් ලියාපදිංචි කරන්න නැතුව පාරටදානවද නැ පුරවෙසියුදාන්නේ. බැරිවෙලාත් තමන් දුවනවාහනි අංකතහටුව වැටනොත් ඒත් බයන් යන්නේ එමනි සමාරවලට යන ගමන් වැටිල දන්නේ. ඒත් බයිෙන් යනෝ ඇයි පුරවෙශය නීතියට බයයි. ර නීයට ගරු කරනු පාලකයන් ලියාපතිංචි නොකරලද වාන හම්ඹවිෙනවා වෙනවාහනවල අංකතාඩු දාලා දුවල බලනකොට එංගලන්තෙන් උත්සපුවානය හිතන්ඩකුහු ර ඇයි ඒගොලු හිතනවා ඒගලු නීතියට බයනෑ ඒගොළු හිතනවා එය ඇමති එ මන්ත්‍රී එයට වාන ලියාපදිංි කරන්න ඕන්නේ. ට වාහන නීති්‍යයා නකල වරාග ලියට කගෙන්ඩ ඕන්නන්නේ. එයාට වහන කල බට් කරලදුවන්නඩ පුළුවන්. ඇයට රෙජිස්්‍රියර් කරන්නැතු දතු වන්ඩන්න පුලුවන්. දැන් කියනවා දන්න නැතුව කෞුද ගෙරදාග ලලු. අලුතර යාදිවෙක් කියනවා දෙැකද. වාහන හොදේ මොකද මේ වෙලාතීටි. මෙතන පෙන්නන වෙන මකුත් නෙවේ. එකල නීතියට බයි නැති බව. එකල නීතියට උඩින් ඉන්න පව. සාමාන්‍ය පරවස්ී. ම හනක් ජිස්ත කරන තු පාර ාන්න බයයි හැබ ඇමති දැනගන වෙන නම්බතහඩුග අංකතාාඩු ගහගන වෙන අංකගහගන පාරදුවනව බයනැතුව. ඇයි අන්නේ ගොලන්ට හොඳට පුරුදුයි නීතියට උඩින්ගිදර. ඔන්න පුරුද්ද. ඒවගේ මේ ගොලන්ට පුරුදුීමකක්ද. පාර්ලිමේන්තුය ගහගන පුරුදුයි පව ස බා තු ර ේසිේ. ආරක්ෂාව ඇතුළි විශසාාල ලෙස පරීක්ෂා කරලගින්. හැබැයි පීක් හංගගෙනවිලා පුරුදුයි. මිරිස්කුඩු ගැනල්ලා පුරුදුතුයි. ගහගන පුරුදුයි. හොරකං කරලා පුරුතුයි. අපරාධ කරලා පුරුදුයි. එන සේගොල්ො කියන්නේ අන්නේ පුරුදු කට්ටියේ වන්නලු මොකද ගන. යවනවද නෑඒගොල්ලො පුරුදු ජනතාවට විරෝධි දේවල් වලට ඒගලො පුරුදු එක දේපල දනය වැඩි කරගන්න. ඒල පුරුදු නීතිය කඩන්න. ඒල්ලගේ පුරුදු නීතියට උඩිින් ඉන්න. ඕ. අපේ කණ්ඩායිමට පාර්ලිමේන්ති ලොකු පුරුද්දක්නේ ඇත්ත හැබැයි මතකතිය ගන්න. අපේයට පාර්ලිමේන්තු අලුත්තුනාට දේශපාලනය අලුත්නෙවෙයි. එකයි වැදගත්. මෙ දේශපාලනෙන් අලුත්ද නෑ. මේ කළුතර දිස්ශ්‍රිකේ. තර වියසනයක්ක් සිද්ද හම ඒ වනට මැදිියත්වෙල ජනත වෙනුවෙන් අපේ නලින්ද ජයිති සෞෝදර ඇතුු කණ්ඩයි පහිටි . ජනත වෙන පෙනිහිටල පුරුදුයි මතක දේල. මාජනයක දේපල හොරකන් කරනකොට. ඒ තොරතුරු හේලා ඒකට විරුද්ධ කටයුතු කරලා පුරුදුයි අන්න පුරුද්ද මා සුනාමි වසගතය කාපපු වෙලාවේ ජන වි පීඩාවකට ච්ච වෙලාව. සෙච්චාාවෙන් ගිහිල්ල කාලය ශ්‍රමීිය මෙසිියල්ල වැෑ කරලා ජනතාව වෙනුවෙන් වැඩ කරලා පුරුදුයි. එවිත රද්ද. අප රටට අහිත කර තීන්දු ගන්නකොට ඒ තීන්දු අනිත්පැත්තට හරවන්න සටන්කරලා පුරුදයි එමයි පුර ජනතාව විෙනුවින්. මෙරටේ ජාතික සම්පත් විකුණනකොට ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා මැද අත්වල පුරුදුයි හැබැයි. ගොල්ලට තින පුරදුවර්ගයක් අපට තින පුරුදුවර්ගය. ඒගොල්ලගේ පුරුදුවර්ගය රටට අහිත කරයි. ඒගොල්ගේ පුරදුවර්ගය ජනතාවට අහිත කරයි ජාතික ජනබල වගේ අපේ ක්ඩයමට පුරුදුවර්ගය රටට හිත කරයි ජනතාවට හිත කරයි මොන පුරුද්ධයදය වන්ඩ ෝන එනම් මේ පාර්ලිමේන්තුට එවන්න ඕෝනා අන්නෙවෙනි යහපත් පුරුදුවලින් සමන් විතාය අවංක භාවෙතිී න අයි? අදූසිත අය මේ රටත් මේ රට ජනතාව කෙරෙත් අවංක ආදරය අවන්ක හැඟීමත් තියෙන අය අන්නේ තමයි මේසරේ පාලිමින් තුටිය වන්නුම ඇයි දැ අපට මේ රට වෙනස් කිරීම සඳහා එකත් තිෙන දේශපාල නායකත්වය සපයන්න වම. රටක් වෙනස් වෙනෙ නෑ ස්වභාවිකව එගැන රාජ්‍ය යාන්තරය ස්වභාවිකොයි වැඩ කරමින් කර්මාන්තකරුව ස්භාවික කර්මාන්ත කරබින් ව්‍යෝවසායකයා ස්වභාවික ව්‍යෝසායික කරමි රටක් ගුණියයන් නිනේ රටක් ගොඩයන්නන ොකද කරන්නුන. ඒරට ඉත්තාමත් නිවර දිලක්කවලට හදල ඒලක්ක මෙහෙවීම සදා දේශපලනායකත්ව කවශ්‍යයි. ඒක ආණ්ඩු කියල කියෙන් ආණ්ඩු කියල කියෙන මොකටද රට නිවැර දිදසාාවට ගෙනයාම සඳහා දේශපාලනායකත්වය සැපීම තමයි ආණ්ඩුක වගකීම. එතකට ඒ දේශාල නායකත්වෙන් කොහොම තියෙන්නේ. එකක් ජනාධිප දුගරයෝ රයි. ඒක දැන් අපේ අති. ඊනක දේශපල නායකත්ව සපේනවා කැබිඩෙක්් මන්ඩලය දැනට තුන් දෙනයි මදිී. ඊළඟ දේශපල නායකත්ව සපේනවා පාර්ලිමේන්තුව නෑ. ඊළඟ දේශපල නායකත්ව සපේනවා පළස් සභාව නෑ. ඊළඟ දේශපල නායකත්ව සපේනවා ප්‍රදෙශ සභාව දැන් නෑ නෙද. මේ රට වෙනස්රීම සඳ වැදගත් දේශපලන නායකත්වයක් අවශ්්‍යයේ හැබැ දැන් අපි සතුවති බෙන්නේ ජනාධිබ දූරේ විතරයි මදිී. එනම් මොකද කරන්න ඕන. අන්න රට වෙනස්කිරීම සඳ අවශ්‍යවන දේශපාන නායකත්වය දෙන්න සමත්වන කැබිනෙට් ම්ඩලයක් සමත්වන පාර්ලිමිෙන්න්තුවක ප අපට ඕනා. අන්න එනිසා තමයි නොවයම්ර් මාසේ දාාහතර වනිදා. මේ රත වෙනස්කිරීමේ දේශපල නායකත්වයි ප්‍රධානම ස්ථානය තමයි පර්ලිමේන්තුව අන්නේ පාර්ලිමේන්තුවේ වැඩි බලය ජාතික ජනබලවීගිට ගුණා. ඉට පස්සේ